ఆ పావిచ్చి కరనే ల్యాప్టాప్ కంప్యూటర్ కట్టినా ఏమగేమో ఆ ల్యాప్టాప్ యొక్క పావిచ్చి కల్లా హై పర్ఫార్మెన్స్ వీడియో ఎడిటింగ్ ఏమనత్తాం గేమింగ్ వగేవాడ కరవాణం ఏమనత్తాం గొడక్ మల్టీ టాస్కింగ్ కన్నా వాట హితన్న పొడువాం వాగే ల్యాప్టాప్ యొక్క ఎక్స్ట్రనల్ మోనిటర్ యాక్ ఏమనత్తాం మోనిటర్స్ కీప్యాక్ కనెక్ట్ కరగానే తిప్పుడు హొందాయి కేలా ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන කොහොමද ඔයාගේ ලැප්ටොප් එකට එක්ස්ටර්නල් මොනිටර් එකක් කනෙක්ට් කරගන්නේ ඒ වගේම මොනිටර් එකක් කනෙක්ට් කළා ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියන එක ගැන ඉතින් ඒකට දාල් සෙටප් එකම දැනටමත් පිටිපස්සේ ලෑස්ති කරලා තිනවා එහෙනම් අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ඉතින් මම කලින් කීප විදිහට මම පිටිපස්සේ මොනිටර්ස් දෙකක් ලෑස්ති කරලා තිනවා පළවෙනි එක තමයි Asus HDMI input එකක් තියෙන අලුත්ම මොනිටර් එකක් මේක HDMI input එකක් තියෙනවා අනිත් එක නෙක් සාමාන්‍ය VGA input එකක් තියෙන මොනිටර් එකක් ඉතින් මේ මොනිටර්ස් දෙකම ඔයාගේ ලැප්ටොප් එක මොන වර්ගයකක් වුණත් ඔයාගේ අලුත් එකක් වුණත් පරණ එකක් වුණත් කනෙක්ට් කරන්න පුළුවන් අපි යමු ඒ ගැන කතා කරන්න ඔයාගේ ලැප්ටොප් එකේ මෙන්න මේ වගේ port එකක් තියෙනවා නම් ඔයාලට බොහොම පහසුවෙන් VGA input එකක් තියෙන මොනිටර් එකක් කනෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා එතෙන්දී මෙන්න මේ port එක තමයි කනෙක්ට් කරන්න සිද්ධ වෙන්නේ ඉතින් මේකේ pin 15ක් තියෙනවා එතකොට මේ pin 15 බොහොම පහසුවෙන් ඔයාලට ගිහිල්ලා අන්නතෙන්ට plug කරගන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට ඔයාගේ මොනිටර් එක ගෙනල්ලා plug කරපු ගමන් ඔයාට ඔයාගේ ලැප්ටොප් screen එකේ තියෙන output එක ඒ විදිහටම ඔයාගේ මොනිටර් එකේ මිර වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගාව තියෙන ටිකක් අලුත් ලැප්ටොප් එකක් නම් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ port එකක්. මේ තියෙන්නේ HDMI port එකක්. ඉතින් HDMI port එක කියන්නේ ටිකක් quality output එකක් දෙන්න පුළුවන් එකක් VGA port එකට වඩා. ඒ වගේම VGA port එකෙන් අපි out කළේ video out එකක් විතරයි. නමුත් HDMI port එකෙන් ඔයාලට video සහ audio කියන දෙකම out කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්දී සිද්ධ වෙන්නේ කලින් සිද්ධ වෙච්ච දෙම තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන HDMI output එකට මෙන්න මේ විදිහට plug කරගන්න. ඉතින් එතකොටත් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් සිද්ධ වුණා වගේම මගේ ලැප්ටොප් එකේ තියෙන output එක ඒ විදිහටම මගේ පිටිපස්සේ තියෙන කළු පාට HDMI input එකක් තියෙන monitor ඒ විදිහට mirror වෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි පොඩි ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නේ ඔයාගාව තියෙන ලැප්ටොප් එකක් එකේ තියෙන HDMI output එක ඒ වගේම ඔයාගාව තියෙන monitor එකක් නමුත් ඒකේ තියෙන්නේ VGA input එකක්. එහෙම වුණොත් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ converter එකක් පාවිච්චි කරන්න ඒකේ HDMI input එක ඔයාලට පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන HDMI output එක කනෙක්ට් කරන්න. ඒ වගේම ඒකෙන් හම්බෙනවා ඔයාලට VGA out එකක්. එතකොට ඒක පුළුවන් සාමාන්‍ය විදිහට ඔයාගේ පරණ VGA input එකක් තියෙන monitor එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්න. දැන් මේ converter එක හරහා තමයි ලැප්ටොප් එක කනෙක්ට් කරලා තියෙන්නේ මගේ monitor එකට. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ converter එකෙන් ගන්නට VGA output එකක් විදිහට කරනකොට ලස්සන්ට මගේ ලැප්ටොප් එකේ screen එක අර monitor එකට mirror වෙලා පේනවා. හරි දැන් ඔයා මෙතනදී ලැප්ටොප් ස්ක්‍රීන් එක ඔයාගේ VGA port එක හරි HDMI port එක හරි පාවිච්චි කරලා ඔයාගේ secondary monitor එකට connect කරගෙන තියෙනවා නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් Windows symbol එකත් එක්ක P අකුර press කරලා මෙන්න මේ වගේ pop-up එකක් ගන්න. ඒකේ තියෙනවා PC screen only, duplicate, extended සහ secondary screen only කියලා. මෙතනින් PC screen only කියන එක click කළොත් ඔයාලට දෙවනි monitor එකක් තිබුණා කියලා වැඩක් නැහැ. කලින් විදිහටම සාමාන්‍යයෙන් ඔයාගේ PC screen එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ screen එකේ විතරයි output එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ තියෙන duplicate කියන option එකට යන්න. ඒ duplicate කියන option එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් monitor දෙකේම එක විදිහ output එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම දේ තමයි monitor දෙකෙන් පෙන්වන්නේ. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් එක පැත්තකට එක monitor එකකුත් අනිත් පැත්තට අනිත් monitor එකක් දාලා ඔයා ඉන්න පැත්තේ නැතුව වෙන පැත්තක ඉන්න කෙනෙක්ට ඒ output එක පෙන්වන්න. ඔයා මේක දැකලා ඇති electronic store වල TVM විකුණන්න තියෙන තැන් වල එකම output එක screen ගොඩක mirror කරලා දෙනවා. ඉතින් අන්න එතෙන්ද සිද්ධ වෙන්නේ මෙන්න මේ duplicate කියන option එක පාවිච්චි කරලා output එකක් ගන්න එක තමයි. ඉතින් ඊට පස්සේ තමයි මම යන්න හදන්නේ මම ආසම option එක එහෙම නැත්නම් මම වැඩිපුරම පාවිච්චි කරන option එක extended කියන එකට. ඉතින් එතෙන්ද සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම screen දෙකක් විදිහට එහෙම නැත්නම් වෙනස් screen දෙකක් විදිහට ඔයාගේ මේ computer එකේ තියෙන screen එක වැඩ කරනවා. ඉතින් මම මේ වගේ folder එකක් open කරගත්තොත් ඒක දැන් තියෙන්නේ laptop screen එකේ. ඒ වගේ මට ඒක බොහොම පහසුවෙන් අරගෙන ඉන්න පුළුවන් අනිත් screen එකට. ඒ කියන්නේ screen දෙකෙන් එකක විතරක් මේක පේන්න මට හදා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා video editing වගේ කරද්දී එක monitor එක preview එක තියාගෙන අනිත් එකේ පුළුවන් ඔයාට edit වල settings ටික තියාගෙන මේක බොහොම පහසුවෙන් edit කරන්න මෙන්න මේ වගේ. ඒ වගේම game එකක් සෙල්ලම් කරන වෙලාවට ඔයාගේ VGA card එක මේ විදිහ extend කරලා display connect කරන්න support කරනවා නම් ඔයාට පුළුවන්කම තියෙන මෙන්න මේ විදිහට display කීපයක් උනත් extend කරලා connect කරගෙන ඔයාට game එකේ වෙන්දට පේන පුංචි වපසරිය වෙනුවට ලොකු වපසරියක් බලාගෙන මේ game එක සෙල්ලම් කරන්න. ඉතින් ඊට පස්සේ තමයි මම යන්න හදන්නේ මේකේ තියෙන අන්තිම option එකට. ඒ කියන්නේ මේකේ second screen only කියන එක. ඉතින් එතකොට ඔයගොල්ලෝ දන්නවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙතෙන්දී ඔයාගේ laptop screen එක off වෙලා second screen එක විතරක්
ఫోన్ ఎలా వెడ కరన్న పటంగా. ఇది ఈ ఫస్ట్ ఆ డెస్క్టాప్ కూడా రైట్ క్లిక్ కల డిస్ప్లే సెటింగ్స్ వల్ట మే డిస్ప్లే సెటింగ్స్ వల్ల వాడ పులం ఇతరు వెనస్క మొక్కమ కరగానే ఏకాన్ని ఉదాహరణ ఎక్కుదిరు ఆగి ఫిజికలీ డిస్ప్లే తీయన తెన మెతంట దెన్న పులం ఇకను ఆ పలవని డిస్ప్లే కట ఉడ్డింద దేవుని డిస్ప్లే తీల తీయన ఏమనెత్తాం పెత్తెంద ఏమనెత్తాం ఇక అని పెత్తెంద ఇవాగి ఫిజికలీ అత్తరం తీల తీన తన దున్నొత్తమై మే ఆట మేక ఎక్స్టెండెడ్ కల తీది పాస్వర్డ్ మేనేజ్ కరన్న పులం ఇకను ఉదాహరణ ఎక్కుదిరు ఉన్న విధి ప్రోగ్రామ్ మీద మూవ్ కరణవాగే కరద్ది ఏ దెనగానోని మేక తీయన పెత్త అవి వర్చువల్లీ మెతంట దీల తీయనోని ఇటు పసి తర్వాత పాలట గేమ్ ఆట పులంకమ తీన మేకే రెసల్యూషన్ వెనడం మోనిటర్స్ వెనస్కరగా ఇవాగే మీకు ఒరియంటేషన్ ల్యాండ్స్కేప్తో పోర్ట్రేట్ ద్వారా ఏవాగే దేవాలు వినస్కరగానే డిస్ప్లే కానీ డిస్ప్లే కట్ట వినవినము ఇటు పసి మీకు తిన అడ్వాన్స్ డిస్ప్లే సెటింగ్స్ వల్ల వాటికి ఏట పసి బలాగాన్ని పులం ఆ మీకు కనెక్ట్ కల్లతీన మోనిటర్స్ దిగే ప్రఫార్మెన్స్ ఇవాగే మీకు సపోర్ట్ కన్న రెసల్యూషన్ మనోది ఇవాగే మీకు మ్యానుఫ్యాక్చరర్ కావద్దు మోడల్ నెంబర్ మనోదాగే గొడాక్ ఇస్తారు ఇది మేమట అనుకూలం వాటి మీకు సెటింగ్స్ అడ్వర్టైజింగ్ హెడగా అసగానే పులవాం ఏ వాగే మాటికి ఆ నిర్మాణశీలి ఉన్నో తోట మెన్న మేగే సెటప్ ప్యాక్ కదాగానే పులవంగా అలాగే ల్యాప్టాప్ పక్కన భావించగల అమతర మోనిటర్ దిగాక ఎక్కతుగల ఇది మా అలుతే మోనిటర్స్ దగ్గర మిలదీగానే అనవడం వాళ్ళకి ల్యాప్టాప్ ఎక్కడ హైకరణ హెంబెలేం ఐపీఎస్ డిస్ప్లే మిలదీగానే ఉత్సాహాన్ని ఒకదా ఐపీఎస్ డిస్ప్లే వల్ల కూడా లోక విశేషత తిన ఎగన దనగానే ఉన్నాం పల్లెం కమెంట్ చేద్దాన్ని మన ఐపీఎస్ డిస్ప్లే కానీ వినమ వీడియో ఎక్కింగ్ అరగనే ఉన్నాం ఇది అద వీడియో అవి కథాకలే ల్యాప్టాప్ కంప్యూటర్ కోమది ఎక్స్టర్నల్ మోనిటర్ కనెక్ట్ కరగానే ఇవాగే మేకింగ్ ఉపరి ప్రయోజనం కానీ కోమదికి ఇలా ఇది ఒకటి మేక ప్రశ్న తినడం ఏవత్ పల్లెం కమెంట్ కానీ ఇవాగే మేకైన గొడక్ దేవాలి దాన్ని తర్వాత దేవాలి మీట అమ్ముతారు ఏమదేం పల్లె కమెంట్ సెక్షన్ కింద అన్న ఏ వాగే మాకు నొదన్యాలు ఉంటుంది అనగానే పల్లెటికి ఇలా వీడియోకి షేర్ కరాను వాళ్ళకి సోషల్ మీడియా వల్ల ఏ వాగే మా తర్వాత మాకు ఛానల్కి సబ్స్క్రైబ్ కలిగిన పల్లెతీన చూడు రతుపాట సబ్స్క్రైబ్ కలిగి బటన్ ఎక్కి బటన్ క్లిక్ కల మా ఛానల్కి సబ్స్క్రైబ్ కానీ వాగే మీ ట్యాబ్ తిన బెల్ ఐకన్ని క్లిక్ కల వాడపుల మా వీడియో దాపు గమమ్మ నోటిఫికేషన్ ఎక్కినగానే వాగే మెతని మా సోషల్ మీడియా లైక్ కరాన ఫాలో కరాన ఏ వాగే మధ్యవాడ దీనుక విజయసింగ్ .com కిన వెబ్సైట్ ఎక్కడికి మాకే వీడియోస్ ఒక్కంబాలని పులం ఏ తర్వాత మీ వాగే వీడియో కరగిన ఇక్కడ వెళ్ళాం.